රාජ්‍යමූල්‍ය කළමනා කරන පනත් කැටුම් පත අපි පාලිමේන්තුවට 22 වෙනිදා අරගෙන එනවා. මේක විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඒකාබද්ධ වැඩසටහන තුළ අපිට පෙන්වා දීපු කාරණාවක්. මේ රටේ නැවත අර්බුදයක් ඇති නොවන ආකාරයට මූල්‍ය කළමනාකරණය කිරීමේදී ඉතාම වැදගත් කෙටුම්පතක් වෙනවා. සමහර අය හුවා දැක්වට ආර්ථික අවදානමක් තියෙනවා කියලා මේ ගෙන යන ගමන් මඟ ඔස්සේ මේ ගමන් මඟ වෙනස් නොකර මේ ආර්ථිකය පිළිබඳව විශ්වාසය තවදුරටත් අහුරු වන ආකාරයට කටයුතු කිරීම තමයි මේ පනත් කෙටුම්පත ගෙනීමේ බලාපොරොත්තුව. මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහයෝගය දෙන්නේ නැහැ කියලා තමයි ඉස්සෙල්ලම කිව්වේ අවුරුද්දයකට. ඒකට හේතුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඡන්දෙන්පත් වෙච්ච ජනාධිපතිවරයෙක් නෙවෙයි. ඒ තර්ක ඔක්කොම බිඳ වැටුණා. හැබැයි ඒ තර්ක බිඳ වැටුණත් ඒ ටික අමතක කරලා ආයි බොරු කියනවා. අපි සාර්ථක වුණා. මේ වැඩසටහන සාර්ථක වීමේ ප්‍රතිඵල රටට ලැබෙනවා. රටට ලැබෙමින් පවතින යුගයක්. ණය ප්‍රතිවෝගතකරණය අවසන් වුණාට පස්සේ මීට වඩා ප්‍රතිඵල රටට ලැබේ. මෙන්න මේ ලැබෙන ප්‍රතිඵලය දේශපාලන වශයෙන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට බලපාන ඍණාත්මක භාවය නැති කරන්න තමයි මේ වගේ බොරු ප්‍රචාර අරගෙන යන්නේ. මට පුදුමයි, එක බොරුවක් කියලා තව බොරුවක් කියන්නේ කණ්ඩායම ලැජ්ජ වෙන්නේ නැහැ.